ඊ අපිට මංහිතන් ඔබගේ තවදානට ලැබ්මේ අසුවෙන්ඩර ඇති. රජයේ නිලධාරණයක් සහ දේශපාලච්ඥයකු ඇතර ඇතිවිච්ච මතවාදයක්. මෙහිදී නිලධාරණය කෙනො මම නීතියට මිස ඉම් පිට කිසිම දෙයක් කරන්න. මගේ ඉලක්කේ ආසියාවේ ඉහළම ස්ථානයකට මේ කඩුලානේ පරිසර පද්ධති රැක ගැනීම ගෙන යාමයි කියලා. එහිදී දේශපාලඥය ප්‍රකාශ කරනවා නෑ මේ හැමදේමත් වෙන්න ඕන අපි ටෝන ජනතාව වෙනුවෙන් වැඩ කරන්න රටේ සංවර්ධනයට එහෙම බාධා වෙන්න බෑ අපි මේක කරනවා කියලා. මේ මේක ඔබතුමා දකින්නේ මොන විදියටද? අපි රජයයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ඇය සමග. රටේ නීතියට අනුව යම් කිසි නිලධාරියෙක් නීතිය ක්‍රියාත්මක කරනවා නම් ජාතියේ ජාතික ආර්ථිකයේ යහපත තක පුද්ගලික අරමුණකින් තොරව එතකොට අපි ඉන්නේ ඒ නිලධාරිය ආරක්ෂා කළ යුතු කියන තැන. එහෙම නැති වුණොත් පසුගිය රජයේ කාලෙදී මේ නිලධාරීන් රාජ්‍ය නිලධාරියෙක් එක්සත් ජාතික පක්ෂයට තවදුරටත් කවුරුවත් තද්ද දෙන්නේ නැහැනේ. මොකද හේතුව ඒ අය පසුගිය කාලේ ගෙනහිල්ලා කාර්යාල කාර්ය සහායකයාගේ පටන් අමාත්‍යංශ ලේකම්වරයා දක්වා FCID එකේ බංකුවල වාඩි කරවලා මේ දෙන්න පුළුවන් අසාමාන්‍ය වද ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට දීපු නිසානේ ඔවුන් ඡන්දයක් දෙන්නේ නැත්තේ. එතකොට රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා වෙන ලෙස ඔවුන්ගේ ආරක්ෂාව සලසන්න ඕනේ. ඊයේ අමාත්‍යවරයා ඊයේ ආව මේ තොරතුරක් වීගම පැත්තෙන් කඩලවානක් ගොඩ කරලා ක්‍රීඩා පිටියක් සකසන්න ඕනේ කියලා දේශපාලඥ මන්ත්‍රීවරේ සංග්‍රහ කියනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය නිලධාරිනියක් කියනවා මේක මම වැඩ කරන්නේ නීතියට යටත්ව එළියට යන්නෙම නැහැ. මම ආසියාවේ මේ වගේ වන සම්පතක් ඇතුලේ වර්ධනය වෙච්චාන්තේ එකට ගේන්න කටයුතු කරනවා. දැන් ඔබතුමාගේ මතවාදය මොකද්ද මේ අරගලේ? ඒ නිලධාරිනියට අපේ ගෞරවය ආචාර්ය පිරිනමනවා. ඒ වගේ මේ නිලධාරණියට කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් මට්ටමක් නිර්මාණය වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අද දේශපාලඥයන්ට විතරක් යටත් වෙන්නේ දේශපාලඥයන්ට යටත් නොවි නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාවක් ලබා දීම නිසා අපි ඒක අගය කරනවා. අපි ඒ නිලධාරණියට ඒ කරපු කාර්යය හොඳයි, අපි අගය කිරීමක් තියෙනවා. ඒ කියන්නේ අය වියත්මගේ නියෝජනයක් විතරයි කියන්නේ? මම දන්නේ නැහැ. එහෙම ඒ දේශපාලන පක්ෂයක් ගැන මම දන්නේ නැහැ. අපිත් දැක්කේ මාධ්‍යවල සහ සමාජ මාධ්‍ය ජාලාවල. එතුමේ මම දැක්කේ නම් පරිසර වේදිනියක් විදියට ඉන්න බව අපිට පේන්න තිබුණා. ඉතින් එහෙම කට්ටිය අපි රටේ ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. වෙනදා වෙන පාලන කාලෙක වුණා නම් සමහර වෙලාවට ඒ නිලධාරීණියට අද ඊයේ රෑම හොස්පිටල් එකේ ඉන්න වෙන එක මැර ප්‍රහාරයක්. එහෙම නැත්නම් අද වෙනකොට මාරු වීමක් හරියන්නේ නැති වුණා. නමුත් මම ස්ථිර වශයෙන් කියනවා ඒ ප්‍රකාශය එතුමිය කොන්ද කෙලින් තියාගෙන ඒ කරපු කතාවට කිසිදු ආකාරයක පලිගැනීමකට හෝ මැර ක්‍රියාවකට ලක් වෙන නොදී ඒ සම්පූර්ණ ඒ ස්වාධීන අයිතිය ජනාධිපතිතුමාගේ යටතේ මේ රජය ලබා දෙන්න. හොඳයි ඇවතුමා, අපි අනිත් පාර්ශ්වය පැත්තෙන් බැලුවොත් යම් කිසි කණ්ඩායමක් ඒ ප්‍රදේශයේ පදිංචිව සිටිනවා නම් එයා ඊළඟ පරම්පරාව ළමුන්ට ක්‍රීඩා කරන්න ක්‍රීඩා පිටි ඕනේ කරනවානේ. දැන් ඒකේ අරගලයක් එතන තියෙන පොඩි සාධාරණ කදේ. අපිට මතුවෙන ප්‍රශ්නය තමයි මෙවැනි කඩොලාන භූමියක් තුළ කොහොමද මේ පෞල් ජනාවාසයක් ඇති වුණේ? මේ ජනාවාසයක් ඒකට කවුද අවසන් දුන්නේ කියන එක කවුද දීලා තියෙන්නේ? නැත්නම් පරිම්බර පැවතුණු රජයන් කාලය තුලදී මේ අය පදිංචි වෙනවා ඒ ආසන්නේ. ඒක තමයි අපේ සමාජලාට අපේ දේශපාලන ඉන්න අයත් මේවට කොයි වෙලාවක හරි උදව් කරන. කොළඹත් බැලුවොත් ඒකනේ. දැන් මම බැලුවා දුම්රිය මාර්ග හදන්න ගියාම දුම්රිය වල සේරම ඒ ඉඩම් වල පදිංචි වෙලා ඉන්නේ. තෙල් නලේ උඩත් පදිංචි වෙලා ඉන්නේ. ඉතින් මේවට කවුද? මේවටත් දේශපාලඥයන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙන ලොකු කොඩා සියලු දෙනා. නමුත් මම වගකීමෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ පාලන කාලය තුල නම් එවන් ආකාරයේ කටයුතු වලට ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා මට ඒක කියන්න පුළුවන්. breaking.lk